නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. එතුමා එතුමාගේ පළවෙනි රාජ්‍යාන්තික සංචාරයෙන් ඉන්දියාවට එහිදී එතුමාට තිබුණු පිළිගැනීම සහ ඉන්දියාවේ අග්‍රාමාත්‍ය මෝඩි මැතිතුමා ලංකාවට ඕනම අවස්ථාවක උදව් කරන්න කැමතියි කියපු ඒ කැමැත්ත සුත්‍රක් නෙමෙයි. ඒ එකම ලංකාවට අපේ ආරාධනා කරන පළවෙනි රාජ්‍යතාන්ත්‍රික නායකයා හැටියට අග්‍රාමාත්‍ය මෝඩි මහතා පැමිණෙනවා නම් ඒ අපිට අභිමානයක් කියලා මෝඩි මහත්මයාට කොටාවේ රාජපක්ෂ ජනාධිපතිතුමා කරපු ඒ ආරාධනය. ඒ සියල්ල එක්ක ඉන්දියාව තවදුරටත් අපේ ලොකු අක්කා හැටියට, ඒ කියන්නේ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවලදී ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා මේ බිග් බ්‍රදර්, කියන්නේ ලොකු අයියා කෙනෙක් නම් අපේ මිත්‍ර රට සාමාන්‍යයෙන් බිග් බ්‍රදර්ට පුළුවන් මල්ලිගේ පොඩ්ඩක් ඕනනම් මේ අත මිරිකන්න ලොකු අනින්නෙම පුළුවන්. හැබැයි ලොකු අක්කා කෙනෙක් එහෙම සාමාන්‍යයෙන් මල්ලිට එහෙම සරවටු කරන්නේ නැහැ, හොඳට ආදරෙන් බලා ගන්නවා. ඒ නිසා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තියෙන ඕනේ ලොකු අයියා සහ පොඩි මල්ලි කියන සම්බන්ධතාවයට වඩා ලොකු අක්කා ඉන්දියාව කියලා හිතාගෙන සම්බන්ධතාවයක් කියන ඒ රාජ්‍යතාන්ත්‍රික ඒ තේමාව ඔස්සේ ඉන්දියාවත් එක්ක ඉතාම හොඳ සම්බන්ධතාවයක් පවත්වාගෙන කටයුතු කරන්නට අධික ජනාධිපතිතුමා සමත් වුණා. අලු ජනාධිපතිතුමා පත් වෙනවත් එක්කම මේ රටේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු කීප දෙනෙකුත් අපි හිතනවා මේකට යම් යම් රාජ්‍ය නෝන සංවිධානත් සම්බන්ධ වුණයි කියලා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය සම්බන්ධ කරගෙන විශාල නාටකයක් නඟ දක්වන්න පටන් ගත්තා. ඒ කාර්යාලයේ ඉන්න නිලධාරී නිලධාරිනියක් සුදු වෑන්නකින් ඇවිල්ලා එතුමිය උත්සගෙන ගියාය කියලා විශාල ප්‍රශ්නයක් පැනනැගුවා. ඒ අවස්ථාවේදීම අපේ ජනාධිපතිතුමාත් අග්‍රාමාත්‍යතුමාත් මැදිහත් වෙලා මේ ගැන පරීක්ෂණයක් ආරම්භ කළා. ඒ පරීක්ෂණයේදී ඉතාම හොඳාකාරව අපිට දැනගන්න ලැබුණා මේක සම්පූර්ණයෙන්ම ගොතාපු මවපු කතාවක් කියලා. ඒක කරේ ස්විස් තානාපතිතුමාගේ අනුදැනුම ඇතුළත නැතික අපි දන්නේ නැහැ. දැන් ඊයේ වෙනකොට බොහොම අමාරුවෙන් ඒ නිලධාරිනී අපිට CID එකට කටුත්තරයක් ගන්න හැකියාව ලැබුණා. කෙසේ වෙතත් මේ නිලධාරිනී සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ රාජ්‍ය ශ්‍රේණිත්ව මගේ මන්ත්‍රීතුමාලා මාධ්‍යයට කියපු කරුණු හරහා පැහැදිලිවම පේන්න තිබෙනවා. අලුත් ජනාධිපතිතුමාගේ ජයග්‍රහණයත් එක්ක අලුත් ජනාධිපතිතුමාගේ ආණ්ඩුව සහ බටහිර සමහර රටවල් වල තියෙන රාජතාන්ත්‍රික සම්බන්ධතාව වලට යම් ආකාරයක අකුලැලීමක් කරන්නට සැලසුම් සහගත වැඩපිළිවෙලක් තමයි මේ ක්‍රියාත්මක වුණේ. සම්පූර්ණයෙන්ම සිද්ධු වුණේ නැති සිද්ධියක් මම අපාවේ. ඒ නිසා එවැනි දේවල් පිළිබඳව අපේ අලුත් ආණ්ඩුව ඉතාම සෝදිසියෙන් ඉන්න breaking.lk